සාමාන්‍යයෙන් රූපවාහිනී සාකච්ඡාමේ වැඩසටහනක් අවසන් කරාම මට වර්ග දෙකක දුරකථන ඇමතුම් ලැබෙනවා. එයින් එක වර්ගයක් ඒ වැඩසටහනේ අපි කතා කරපු අන්තර්ගතය ගැන ස්තුතිවන්ත වන්න, ඒක අගය කරන්න, ඒ විදිහට ලැබෙන දුරකථන ඇමතුම්. අනිත් වර්ගයේ ඇමතුම් තමයි ඔවුන්ගේ ජීවිතයේ තිබෙන විවිධ ප්‍රශ්න ගැන ඒවට පිළිතුරක් අපේක්ෂාවෙන් ලැබෙන දුරකථන ඇමතුම්. මම අද ඔබත් එක්ක මට ඒ විදිහට ලැබිච්ච ප්‍රශ්නයක් පිළිබඳ දුරකථන ඇමතුමක් පිළිබඳ අත්දැකීමක් හුවමාරු කරගන්න කැමතියි. මට මවක් තමයි කතා කරේ. ඒ අම්මා තමුගේ සැමියාත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරපු පවුලක්. කොමාරි මොන හරි හේතු ටිකක් මත ඔවුන්ගේ ව්‍යාපාර අතරමඟදී ඉතාම අසාර්ථක භාවයට බංකොලොත් භාවයට පත් වෙලා. ඒ අම්මගේ තාත්තගේ එකම පුතා උසස් අධ්‍යාපනය නිම කරාට පස්සේ මේ ව්‍යාපාරය නැවත පටන් අරගන්න තීරණය කරලා. ඉතින් මේ අම්මට තියෙන ප්‍රශ්නේ තමයි पुता में व्यापारे करान गिल असार्थक वे एनिसा ऐ मट के बलन स अभी दिन्नम में व्यापारे कर हरि असार्थक न मे लमेट कोच्चर कि रसावकट अन्न किल रसावकट अन्न ऐत्मे व्यापारे पटांगण हदन वर्ट हरि पुलवंद पोडक मगे पुताट कथा कल रसावकट अन्न किल कि अन्न सर ऐत्मे करण गिल अमारु वेटिला मे तीन देवलो नति कर गि हेम नेद स केला मगे हुआ एवं मन ठीक वेलावक निहांड विंदला ए अम्म गेन पेरला मेहम हुआ ඔබත් ඔබේ සැමියාත් ව්‍යාපාරය අසාර්ථක වූ පමණින්ම ඔබේ දරුවත් ව්‍යාපාරික වශයෙන් අසාර්ථක වෙයි කියලා හිතන්නේ ඇයි? සමහර වෙලාවට අම්මගේ තාත්තගේ අද්දකීම් ටික තියෙන නිසා ඔබේ පුතා සමහර වෙලාවට ඔබටත් වඩා හොඳින් ව්‍යාපාර කරන්න ඉඩ තිබෙනවනේ. අපි නිකමට ඔහුටත් අවස්ථාවක් දීලා බලමුද කියලා. ඇයි මං අද ඔබත් එක්ක මේ කතා බහ කරන්නම් කියලා හිතුවේ? මගේ මිත්‍රනි, අපි කරන දේවල්ම අපි සිතන විදිහටම අපේ දරුවොත් හැසිරෙන්න ඕන කියලා නීතියක් නැහැ. අපිට යමක් බැරි වූ පමණින් අදහස් වෙන්නේ අපේ දරුවන්ටත් ඒක බැහැයි කියන එකම නෙවෙයි. සමහර වෙට අපිට බැරි වෙච්ච දේවල් අපේ දරුවෝ අපිටත් වඩා හොඳින් කරනවා වන්නට පුළුවන්. වැඩිහිටියෝ විදිහට, දෙමව්පියෝ විදිහට ඔවුන්ටත් අවස්ථාවක් දීලා බලන එක තමයි වඩා සුදුසු. නිකමට මේ අදහස ඔබේ දරුවන් වෙනුවෙන් ගැලපෙයිදයි කියලා බලන්න.